දැන් කියන්න යන්නේ මුළු ලෝකෙටම වෙන්න යනවා කියන කරදරයක් ගැන 2012 දී ලෝකෙ විනාශ වෙනවලු හරියටම කියනවා නම් ඒ අඳුරු දවස 2012 දෙසැම්බර් 21 වෙනිදා මේ කතාව දැනටමත් ගින්නක් වගේ මුළු ලෝකෙ පුරාම ගිනි ඇවිලිලා ඉවරයි අන්තර්ජාලයේ තියෙන තොරතුරු වලට අනුව ලෝක විනාශය සිද්ධ වෙන්න තව ඉතුරු වෙලා තියෙන්නේ අද ඉඳලා අවුරුදු දෙකයි මාස 6යි දවස් 28යි ඇත්තටම තව අවුරුදු දෙකකින් ලෝකෙ විනාශ වෙයිද 2012 ලෝකෙ විනාශ වෙන හැටි පෙන්වන්න දැන් චිත්‍රපටි පවා හදලා 2012 චිත්‍රපටියට අනුව හිමාලය කන්දට උඩින් වතුර ඇවිල්ලා එක රැයකින් මුළු ලෝකෙම විනාශ වෙනවා මේ ලෝක විනාශය ගැන අද මුළු ලෝකෙම කතා කරන්නේ මායාවරුන්ගේ දින දර්ශනයක් පදනම් කරගෙනයි මායාවරු කියන්නේ දකුණු ඇමරිකාවේ ජීවත් වුණු ඉරහඳ තාරකා ගැන නිවැරදි අනාවැකි පළකල ජාතියක්. ඒ අය අවුරුදු 5125ක කාලයක් ඇතුළත් කරලා දින දර්ශනයක් හැදුවා. ඒ දින දර්ශනයේ සඳහන් අන්තිම දවස තමයි 2012 දෙසැම්බර් 21 වෙනිදා. මායාවරු එදායින් පසුව දින දර්ශනයේ දින සටහන් කරලා නැත්තේ ඊට පස්සේ ලෝකේ පැවැත්මක් නැති නිසා කියලයි මේ ලෝක විනාශය පිළිගන්න අය කියන්නේ. මේ කතාව අහලා ඇතමුන් කොයි තරම් බය වෙලාද කියනවා නම් ලෝක විනාශයෙන් බේරෙන්න දැන් ඇමරිකාවේ ආරක්ෂිත හිස්වසුම් පවා විකුණන්න තියෙනවා. ඒ වගේම පොළව යට ආරක්ෂිත බංකර හැදීමේ ව්‍යාපාරයකුත් ජයටම කෙරේගෙන යනවා. මේ කියන විදිහට 2012 දී විද්‍යාත්මක සාක්ෂ්‍යක් තියෙනවද? 2012 ලෝක විනාශ වෙයි කියලා කිසිම භෞතික සාධකයක් නැහැ. විද්‍යාත්මක කීප දෙයක්ම තියෙනවා. උල්කාපාත වගේ පෘථිවියට ගැටිලා ලෝක විනාශ වෙන්න පුළුවන්. ඒත් දැනට හොයාගත්ත කිසිම උල්කාපාතයක් 2012 හරි වෙන අවුරුද්දක පෘථිවියත් එක්ක ගැටෙන්නේ නැහැ කියලා මම අපිට දැන දන්නවා. ලෝක විනාශය සිදු වන ආකාර කිහිපයක් ගැන බුදුහාමුදුරුවොත් සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. එම සූත්‍ර දේශනාවේ සඳහන් වෙන ප්‍රධාන කාරණය තමයි මතු දවසක ඉරවල් 7ක් පායලා ඉන් ඇතිවන රශ්මියට ගහකොළ සත්තු විනාශ වෙන බව. නමුත් ඒ සිදුවන දවසක් ගැන නිශ්චිතව බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ. 2012 සිද්ධ නොවුනත් ලෝක විනාශයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා අද විද්‍යාඥයෝ පවා පිළිගන්නවා. ඒ මේ මහ මුහුද ගොඩගලලා එක රැයකින් නෙමෙයි හයිඩ්‍රජන් වායුව යුරනාට පස්සේ සූර්යා විශාල ගිනි බෝලයක් බවට පත් වෙලා. හැබැයි ඒකට තව අවුරුදු කෝටි 450ක් විතර කල් තියෙනවා. ඒ හින්දා දැන්ම බංකර් හදන්න ඉඩකඩම් විකුණන්න ලෑස්ති වෙන්න එපා.